අප අද පන්තිය පටන් ගන්න බලාපොරොත්තු වෙනවා දුරපුතාරට සු සන්දාවක් සුන් දුරපු සුභ සන්ද්‍යාවක් අපි අතරවිනි පාඩම කතා කර කර ඉන්නේ අපි හත්‍රවෙනි පාඩම කතා කරන්නේ අපි කලින් කතාකරපු දේවල් පොඩ්ඩක්ආපවු මතක් කරොත්තේම අතරවෙනි පාඩම අපි හතරවෙනි පාඩ මේ කතාකරපු දේවල් පොඩ්ඩක් මතාක් කරොත් එහෙම ගොඩත්දිග පාඩ මි එක බැලුවොත් එහම අපි ඒක බැලුවොත් එහෙම ආලේ කියන කොටස අපි කතාකරේ පෑදොලහා ඔරුලෝසුව ගැන කතා කරා ඊළඟට අපි පැක් කියල කියන්නේ මිනිත්තු හැටක් කියලා කතා කරා. දුරපුතාලක් කාලිල්ලියාගෙන තියෙනහලින්ල්ලයාගෙන තියන ඒ ෂෝ් නෝට් එක අනිවාර්රයෙන්ම සතියට දවස් දෙකක් විතර පොන්්ටක් එකක පැට්ට්‍රිස් කරන්න ඒ එතකොට හැම නිතර මෝලු විතියෙන වයිතකොට කාට ආපව් අපපව පැට්‍රිස් කරන්න යන්න ඉතාම පොඩි වෙලාවා කියතුකොට. ඒක නිසාත කොට පැයක්ක් කියල කියන්නේ මිනිත්තු හැටක් කියන එක කිව්වා. ත්පරයක් මිනිත්තුවක් කියල කියනෙ තත්පර හැටක් කියන එක දුල පුතාල එක දන්න දෙයක් එක අපි කතා කර. ඒට පසේ පෙරවරු හා පස්සරු හඳුන ගන්නා කාරයගෙන අපි කතා කර පැදුොල රලෝසේදී එකම වෙලාව තියෙන උදේවරුවයි රාත්‍රී කාලයෙම ඇත හවස් වරුවයි කියලාවරු දෙකක් එකයන්නේ උදේවරුව ඉට පස්වරුවකි පස්වරු පෙරවරු කියන කොට සතකොට පෙස් පෙරවරු කියර කොටසකුයි පස්වරු එකොට කොටසකුයි එතකොට එකම වෙලාව තියෙන තිය කියන එක දැන අපි කතා කර එතකොට පෑදොළහ ඔරලෝසුව පෑදොළහැ ඔල්ලෝසව බා විතා කන්න කොට එකදී එක දිනයක් කියල කියන්නේ පෑදොළහ ඔල්ලෝසුව වට දිකක් ගමන් කරනව කියලා අපි කතා කර දින එක දෙත කොට පෑ දොළහැ ඔල්ලෝසුව වට දෙකක් එතකොට ඒ කියන්නේ දිනක් කියලා කියන්නේ වරු දෙක් එහෙම නැත්තම් පෑ විසි හතරක් කියලා අපිකතා කන. එක වටයක් ගිහාම පෑ දොළහායි. තවවටයක් ගිහාම තව පෑ දොළහක් එක තුවෙල කියන පෑ විසිහතරක් කියන එක තමයි එක දවසක් කියනෙක් කියලා අපි කතා කන. ඊළඟට අපිකාතා කරේ දොළහැ ඔරලෝ සුව භාවිතා කන්නකොට, பெவரு பස්சரு කියලා ලියන්නவෙනවා அ حتىத்த කියலකි வ்வහம மனுසேட்ட இ வாணகினெட்ட தீரன்னனமே பெறவருத பஸ்சொறுது කියலாம்ඒනිසා அි விலாவத்தைக்கம லிියன்னோன பெரவரு நாம் பெறவரு කියலாம் එணத்தாம் பස්வரு நாாம் பස්சரு කියලා එතකොට මෙහෙම ලියනකොට අපි මේ කෙටියෙන් මෙ ආකාරයට පෙයන්නයි තිතයි වයන්නයි තිතයි කියලා පෙරවරු කියන එක ලියනවා පස්වරු කියන එකත් එහෙමයි පයන්නයි තිතයි වයන්නයි තිතයි කියනකින් අපි දියනව පස්වරු කියන එහෙම කෙටියට ලියල තියන එක දුලපුතාල මතක තියාගන්න අපේට පස්ස කතාකරේ පැවි්‍යාතර ඔරු ලෝසයෙන් වෙලාව කියවන අවස්ථාවද එතකොට මේ අවස්ථාවදි එතුකොට පැවි හන්තර වලාාවෙන් එතකොට ඔල්ලෝසුව කියවන කොට ඒ දොළහා කියන එක මධ්‍යන්න දොළහ කියලා කියවන කිය අපි කතා කර. දොලහා කියල කියන්නේ මධ්‍යන්න දොළහ කියලා අපි කතා කර එතකොට දො මධ්‍යන්න එතකොට මේ අවස්ථාවදී, ොහ ඉඳම් විමාධ්‍යයන්න දොළහ ඉඳම් විසිහාාතර වෙනකං එතකොට වාංකවයි වෙනකං කියවනව කියලා කතා කර. එකයන්නේ අලින් අවස්ථාවදී එකේ ඉන්ඳන් දොළහට කතා කියවල්ලා නැවත ආපහෝ එකේ ඉන්ඳන් දොළහටක කිවවේ. එකේ ඉන්ඳන් දොළහට දෙපාරක් කියව්වා නමුත් මේ අවස්ථාවදී පැවිසිහතරය ඔරලෝස්වේදී එකක්ේ ඉන්දාම් මොක දෙවෙන්නේ ොලහා ඉට පසේ දොළ හහින් දම් විසිහතර වෙනකම් එහෙමක් කිය එවෙන්නේ ඒකයන්න එකන් දාම් පෑ විසිහතර වෙනකම් කෙලිම්ම අපිට කියන්න පුළුවන්. එතකොට දවසක් ආරම්භවෙන්නේෙ මධ්‍යම රාත්‍රියයෙන් කියනක් කිව්වා ඒ එක බින්දුුවයි බිින්දුව කියලගන්නේ බින්දු දෙකයි බින්දු දෙක කියනකෙන් අපි දක්වනව කියලා කිව්. ඊළඟට අපි කතා කරේ අන්තර්ජාතික ක්‍රමයට වෙලාව ලියන ආකාරය ගැන කතා කරා අන්තර්යාාතික ක්‍රමයට වෙලාව ලියන ආකාරය ගැන කතා කරා එත කොටා අප ලියන්න කොහොමද පැය කියන එක ලියලා තිද් දෙකක් තියල්ලා මිනිත්තු කියන එක ලියලා තිද්දකත්තියලා තත්පර කියන එක ලියනව කියන එක අපි කතා කර පැය තිද් දෙකක් මිනිත්තු තිද් දෙකක් තත්පර කියලා ලියනව කියල කතා කර මේ අවස්ථාවද අපි කතා කරා පැය කියන එකත් මිනිත්තු කියන එකත් තත්පර කියන ඒවාතඒවා ඉලක්කන් දෙහෙකින් සඳහන් කරන්න ඕන කියල ඒ වගේම තත්පර ගණනක් නැත්තං ඒ අවස්ථාවලද වෙලාව පැයයි පෑය කියනෙ තුොට පෑ කියන එක ඉලක්කන් දෙයකින් සඳහන් කරන්නවා ඉළට මිනිත්තු කියන එක ත්තකොට ලක්කන් දෙකින් පෑය මිනිිත්තුව විතරයි සඳහන් කරන්න එතකොට මේ අවස්ථාවදි අපි උදාහරණ විදියටතකොට පෑ දොළහ ක්‍රමේටානුව එතකොට විලාව අපි පෙරවරු එක කියන එක, සම්මත්ත ක්‍රමේටානුව මෙආකාරයට ලියනව කිය කිව්වෝ. ඉළඟට මධ්‍යන්න දොළහ කියන එක සම්මත්ත ක්‍රමේට අනුව දොළහ කියන එක, පස්සරු එක කියන එක සම්මත්ත ක්‍රමේටානුව දහතුන කිය තිනව කිවවා. පස්සරු එකොළහ කියන එක, සම්මත ක්‍රමේට අනුව විසිතුනයි බිඳුවයි බින්දුව කියලා ලියනව කිව්වා. මධ්‍යම රාත්්‍රී දොළහ කියන එක විසි හතර කියලා ලියනව කියලා අපි කතා කර. චුට්ටක් එන දුල පුතාල අපි. ටක්ඉන්න දදුලකුතාලා අපඟ අපි ඊළඟට කතා කරේ සම්මත ආකාරයෙන් දිනය දැක් පීම කියන කොට සම්පි කතා කරා ඊට පස්සේ සම්මත ආකාරයෙන් දිනය දක්වන්නේ කොහොමද එතකොට සම්මත ආකාරයෙන් ලිය කොහොමද කිය එක අපි බැලුවොත් එ මුලින්ම මුලිම අපිලියනේ වර්ෂය දෙවනුව මාසේ කියන එක තුන් වෙනුව දිනේ කියන එක වර්ශයඩියලා මාසේඩියලා දිනය කියන එක තමයි ලියන්. වර්ශයදක්වන්න ඉලක්කා අතරක් භාවිතා කරනවා වර්ශයයට දක්වන්න ඉලක්කාම් හර්තරයි මාසයදක්වන්න ඉලක්කම් දෙකයි, දිනය දක්වන්න ඉලක්කම් දෙකයි එතකොට මේ අවස්ථාවදී ළපුතාල එක මතක තියාගන්න ඕන මේ සම්මත ආකාරයෙන් දිනය දැක්වීම කියන කොට සතකොට සම්මත ආකාරයෙන් දිනය දක් පන්නෙතකොට කලින්කිව්වෝගේ මුලින්ම වර්ෂය කියන පළමුින්ම වර්ෂය කියන එක එක ඉලක්කාන් හතරකින් දක් පන්න ඕන. වර්ෂය කියන එක ඉලක්කාන් හතරකින්දක් පන්න ඕන, ඊට පස්සේ මාසය කියන එක, සේ කියන එක ඉලක්කන් දෙකයි ඊට පස්සේ දිනය කියන ඉලක්කන් දෙකකින් දක්වන්නෝ. එතකොට වර්ෂය ඉලක්කා හතරයි මාසේ ඉලක්කන් දෙකයි ඊට පස්සේ දිනය කියන එක ඉලක්කන් දෙහෙකින් දක්වන්නට. එතකොට මේ අවස්ථාවද අපි උදාහරණයක් විදිට කතා කරේතු කොට දෙදස් පහළවෙේ අප්‍රේල් අට වෙන දිනේ අන්තර් ජාතික සම්බතා ආකාරයට කියලා කතා කරතකොට මේ අවස්ථාව දෙදස් පහළව කියන එක ලියලා ඉරිකෑල්ලක් ඉරින්ලාකුණන වගේ ත කොට ඉරිල්ලකුණන එත කොට ඉරිකෑල්ලක් අඩු කිරීමලකුණ එතකොට බින්දුවයි හතර කියනෙ එක ඉටවාස් රිකෑල්ලක් බිදුවයි අට කියලා අපි දක්කනවා කියලා. ඊළඟට අපි කතා කර මේ වැදගත් කොටසක් මේ කොට සතකොට දෙදස් පහලවේ පස්වනිමාසය අටවිනිද්‍යාවසේ මධ්‍යමරාත්‍රී දොළහ කියන එක. මධ්‍යම රාත්‍රී දොළහ කියල කිව්ව හාම එතකොට එතනින් එතකොට ඒ දමස අවසා වෙනවා ඊළඟ දවස පටන්ගන්න වෙලාවත්තේක. එතකොට මේකෙදී මේක දක්වන්න පුළුවන් ක්‍රම දෙකක්තියයි කියලා අපි කතා කර. මොකද, එකද අවසම් වෙන වෙලාව අනි පැතර කිව්වොත් එහෙම ඊළඟ දවස පටන් ගන්න වෙලාව තමයි එක් එතකොට අපිට මේක කලින් කිව්ව වගේ ඒ අවසම් වෙන දවස විදියට එතකොට මේ දෙදස් පහළවේ පහයි අටදින විසිහතර කියලා ලියන්න පුළුවන් කියලා එත කොටා අපේ කිව්වා. එතකොට මේක එතකොට මේ අවස්ථාවද මේ දක්වල තියෙන ආකාරයට එතකොට අපිට පෑවිසිහතරේ ඔරලෝසේ භාවිතා කල්ල එතකොට මෙතැදිී ඒ ලියන්න පුළුවන් වෙනවා දෙදස් පහළවේ පහයි අට. දස් පහලවයි එතකොට මේකෙ දස් පහල විලක්කා හතරකින් ලියනව කිව්වා ඉරි කැල්ලක් ගහලා යට පස්සේ ඉලක්කන්දිහකින් මාසේ ලියන කිව් යිට පස්සරෙක් කැල්ලක් ගහයට පස්සේ දවසත් ඉලක්කන්දිහෙක ඉදියනව කියල කතා කරා ඒට පස්සය අපිඒ පෑගාණන මේ අවස්ථාවදි පෑ විසි හතර කියර ලියන්න පුළුවන් නමුත් ඒකම ලියන්න පුළුවන් අනි පැත්තට එදා ඊළඟ දවසේ දවස පටන් ගන්නව කියන එක විදියට ඒකයන්නේ දෙදස් පහලවේ පස්සනි මාස නමවෙනිදා එකැන් අටනිදා ඉවර එකැන් අටවැනිදා විසිහතර කරලා කිව් එතකොට එකන් අටවෙනිද ඉවරවෙන තැන අනි පැතර කිව්වොත් එහෙම නමවෙනිදා පටන් ගන්න තැනත් එතන. එක නිසා දෙදස් පහලවේ පහයි නමය කියන එක එතුකොට දෙදස් ප දෙදස් පහලවේ එතකොට, පහයි නමය කියන එක එතකොට පහයි නමේ දින එතකොට බිදුවයි බිදුවයි කියලා පිට කියන්නක් පුළුවන් දෙදහස් පහලවේ පහයි නමේ දින බිින්දුවයි බිින්දුව කියලා අපිට කියන්නක් පුළුවන් අපි ළඟට බැලුවොත්තේම කාලේමානින ඒක කාතර සම්බන්ධතාවය කියන කොට සාපික අපි කාලයමනින ඒක කාතර සම්බන්ධතාාව කතා එතකොට අප ඒක බැලුවොත් එහේ එතකොට කාලයමනිින ඒක බැලුවොත් එහෙම මිනිත්තුවලින් දීල තියෙන කාලයක් තත්පරවලින් දක් පන්නේ කොහොමද කියන අපි කතා කරා තත් පර ගන්න එ මිනිත්තු ගණන වැඩි කරනවා හැටින් කියලා එතකොට කොටසේතකොට මිනිස්තුවලින් ඇති කාලයක් තාත්පරවලින් දැක්වීමට එම කාලයේදී ඇති මිනිත්තු ගණන හැටින්න් ගුණ කරන්න ඕන කියලා කතා ඒ ගුල පුතාලයමකොට ඒොට කලින් කල්ලා තියෙන නිසා අපි මතාක් කිරීමක් කරන්න එතකොට මේකදී ත්පරගණන කියනෙ එක සමාන වෙනවා තත්පරගාණන කියන එක සාමාන්‍ය වෙනව එතුකොට ත්පර ගණන කියන එක සමාන වෙනවා මේ අවස්ථාවදිතු කොට මිනිත්තු ගණන වැඩි කිරීම හැට කියන එක තත්පර ගණන සමාන වෙන්නේ මිනිත්තු ගණන වැඩි කිරීම හැට කියන එක. අපි ඊට පන්සිේ කතා කරා තත්පරවලින් දක්වල තියෙන කාලයක් මිනිත්තුවලින් දක්වන්නේ කොහොමද කියලා. එතකොට තත්පරවලින් දක්වල තියෙන කාලයක් මිනිස්තුවලින් දක්වන්නේ කොහොමද මිනිත්තුගාන සමාන වෙනව තත්පරගාන බෙදීම හැට. එතකොට මිනිත්තුගාන සමානවෙන්නේ තත්පරගාන බෙදීම හැට කියන එක තත්පරගාන කියන එක සමාන වෙන්නේ මිනිත්තු ගණන වැඩිකිරීම හැට කියෙ. අපි ඊළඟට බැලුවොත් එහෙම ඊලංකොටස බැලූුවහම දූලපුතාලා චැට් එක අනවශ්‍ය දේවල් ලියන් එපා අපි ලං කොටස බැලුවොත් එහෙම අපි මිනිත්තු ගණන කියනෙක් එක එතකොට තත්පර ගණන බෙදීම හැට කියලා කෑන අපි මිනිත්තු හැටක් නන්ත් තත්ර හැටක් නම් මිනිත්ව එකක් කියලා කතා කරතකොට ඒ මිනිත්තු ගාන සමාන වෙනව තත්පර ගාන බෙදීම හැටට අපි ඊට පාසි කතා කරේ අපි ඊට පාසි කතා කරේ පැයිවලින් දක්වල තියෙන කාලයක් මිනිත්තුවලින් දැක්වීම. පැයිවලින් දක්වල තියෙන කාලයක් මිනිත්තුවලින් එතකොට ඒකොට සැබැලුවොත්තේම අපි ඒකොට සැබැලුවොත් ේම එතකොට ැලින් දක්වල පැවලින් දක්ව තියෙන කාලයක් මිනිත්තුවලින් දැක්වීම කියනකොට සැබැලුවත්තේ ඇතුකොට පැයිවලින් දක්වල තියනෝ නම් මිනිස්තු ගණන සමානවෙනවා පැයගණන වැඩිකිරීම හැට. මිනිත්තු ගණන සමානවෙනවා පෑගණන වැඩිකිරීම හැට. ඒකොට අස්දූ ලපුතාල පහුපාරක් පොඩ්ඩාකද්‍යනය කරන්න මොකද එක ගොඩක්්දික පාඩමමාක් ඒක නිසා. පාඩම පටන් ගන්න කොට කතා කරපුහා පාඩම අවසම් වෙන කොට අමතක වෙන්න පුළුවන්තරන් එක දිග පාඩමක්ක එක නිසා දුලපුතාලා ඒ හොඳින් අධ්‍යනය කරන එක ඉතාම වැදගත් වෙනවා අමතක වෙන්න ඇතිවෙන් අපි ඊලංකොටස බැලුවොත් එහෙම අපි ඊලංකොට සැබැලුවොත් එහෙම මෙතකොට මිනිත්තුවලින්දී ඇතිකාලයක් පැවලින් දැක්වීම එතකොට පඊළඟට කතා කරන්න බලාපොරොත් වෙන්නේ එතකොට අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මිනිස්තුවලින්දී ඇතිකාලයක් පැෑවලින් දැක්වීම කියන කොටස ඔවු මේ කොටස් කරා අපි අපි එක මතාක් කිරීමක් කරන්න දලකපුතාලා මොකද මේ අපි ගොඩක් දිගට මේ කාටික කතා කරලා තිබුණු හින්දා පිළියා ගන්න ුව එක මතක් කිරීමක් කරන්නේ අපි තව ඊරඟට අපි කතා කරනවා අදකොටස එක නිසා පොඩ්ඩක් මතාක් කිරීමක් කරන්නේ එතකොටට මිනිත්තුවලින් දීල තියෙන කාලයක් පැවලින් දක්වන්නේ කොහොමද කියන එක අපි රඟට කතා කර එතකොට මිනිස්තුවලින් දීල තියෙන කාලයක් කොහොමද පැෑවලින් දක්වන්නේ කියන එකතු කොට ඒක මිනිස්තුලින් දිීරතිෙන ගානෙතකොට හැටම් බෙදුව හම මනිත්තු ගාන හැටිම් බෙදුව හම අපිට පැෑගාන ලැබෙනව කියන එක තමයි අපි කතා කර. එට පන්සේ අපි කතා කර කොට සැබැලුවොත් එහෙම දිනසාහ පෑ අතර සම්බන්ධතාවය කියනකොටස අපි කතා කරා ත ටිකකින් අපි අලුත්කොටසට එනවා අපි මේකට බැලුවොත් එහෙම දිනසාපෑ අතර සම්බන්ධතාවය කතා කරා අපි දින එකක් කියල කියනන්නේ පෑ විසි හතරක් කියකිව්වා දින දෙකක් කියර කියන පෑ හතලිස් සටත් දිනතුනක් කියල කියන්නේ පෑ හැත්ත දෙකක් කියලා ඒකයන්නේ පෑගණන සමාන වෙනවා දින ගණන වැඩි කිරීම විසි හතර කියර අපි කතාකරා පැගණන සමාන වෙනවා දින ගණන වැඩිකිරීම විසිහතර කියලා අපි කතා කර එතකොට අපිහිලාන්ට කතා කරේ, පැයිවලින් දක්වල තියෙන කාලයක් දිනවලින් කොහොමද දක්වන්නේ කියලා. පැයිවලින් දක්වල තියෙන කාලයක් දිනවලින් කොහොම දක්වන්නේ කෙලෙකෑන්නේ. පෑයගණන බෙදීම විසිහතර කියන එකෙන් පුළුවන් අපිට දිනගණන ඔොයන්න. පෑගණන බෙදීම විසිහතරයෙන් පුළුවන් දිනගණන කොයන්න. අපි මෙතැන්ටෙන ග සතතිය වෙනකං අපි කතා කරල තියෙන්නේ අපි අද ඉඳං කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගත වූ කාලය කියන අපි එතකොට අපි කතා කරන්න බලාපොරොත් වෙන්නේ ගත වූ කාලය කියන කොටස එ බැුවොත් එහෙ එතකොට අපිඒ එක බැලුවොත් එහෙම අපි ගත වූ කාලය කියන කොටස තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එතකොට අපඒ එක බැලුවොත් එහෙම දැන් අපි මේ කොටස බැලුවොත් එහෙම ගත වූ කාලය කියනොටස මං මේ පොත්තේ තියෙන කොටස පොල්මුලීම කියවල විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා මෙතනි ඳන් අපි අඩුත්තෙන් කතා කරන්නේ එක නිසා දූල පුතාලා හොඳින් අහගෙන සවන් දෙන එක ඉතාම වැදගත් වෙනවා එතකොට මේ අවස්ථාවදි මේක බැලුවොත් එහෙම දැන් අපි වේලාවන් දෙකාක් මේ අවස්ථාවදි වේලාවන් දෙකක් එතුකොට ඇසුඩින් ගතෝකාලය සොයමුෙතකොට පටන්ගන්න වෙලාව දන්නවා ඉවරවිච්ච වෙලාව දන්නවනාං පොච්චර වෙලාවක් එම ක්‍රියාවට ගත වුනාද කියනක තමයි මෙතන කියන්න පටන්ගන්න වෙලාවඉවවිච්ච වෙලාවෙතකොට ඒදිකා අතර කොච්චර වෙලාවක් ගත වෙලාතියනෝද කියනක තමයි මේ කතා කර අප එක බැලුවොත් එහෙම මේ කොටස එතකොට මේ බැලුවොත් එහෙම සුමිත්ගේ මව සුමිදගේ මව පස්සරු දෙකට කඩයට යෑමට පිටත්තුවා එතකොට සුමිදගේ මව එතකොට පස්සරු දෙකට කඩයට යෑමට පිටත් වනාා මව ආපසුටැමිණේ පස්සර තුනා ඇතිහට එතකොට දෙකට පිටත් වනාා ආපහුගෙදට එනෙකීයට ද තුනා ඇතිහට ඒකුමොකොද මෙ කඩේට ගිසිල්ලා යන්න වෙලාව එන්න වෙලාව එහම ගත වෙලා දෙකට ගියපු ගිල්ලා එන්නකීයටද තුනයිත්තිහට. සුමිද්්‍යමාව කඩට ගොස් නිවසට ඒමට ගත වූ කාලය සුයුම්. එතකොට ගියපු වෙලාව දන්න වන කැන අපිදයක් එමනැත්තං කිවොත්තීම දෙයක් ආරම්භකරපු වෙලාව දන්නවනාං. ඒක අවසං වුණු වෙලාව එහෙම ලැත්තන් ගෙදට අමේ වෙලාවෙදනම් ගෙදට ආපු වෙලාව දන්නවනං ඒකෙන් අපිට පුළුවන් එතකොට ඒකෙන් අපිට පුළුවන් එතකොට මේ අවස්ථාවදි ඒදි ගතවුණු කාලය හොයන්න. ඒක තමමා එතකොට මේ අවස්ථාවවිදි ගතවුණු කාලය හොයන්න අපි බැලුවොත් එහෙම ි බැලුවොත්තේ මෙතකොට අප බැලුවොත්ොටස ද අපි ඊලංකොටස බැලුවොත්තේ මෙතකොට මේකදී මේ ගතවුණු කාලය ඔයන ආකාර බැලුවොත්ත එහම පලවනි ක්‍රමය කියල දීර තියෙන කොටසාපි බල්ලලා එක විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා පළමු වෙන කොටස කියල දක්වල තියන කොටස අපි බල්ල එක විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. පළමුක්‍රමය කියන එක බැලුවොත් ෙම පස්සරු දෙකේ සිට පස්සරු තුළදක්වා කාලය පෑ එකක් කියල දක්කොලතියවා. එතකොට මේ පස්සරු දෙකේ ඉඳං, පස්සරු තුනයි තිය වෙනකං කාලයක් ගත වෙලා තියෙනවා. එනම් පස්සරු දෙකේ ඉඳම් පස්සරු තුන කියන එකටයි මේක එක්ක කොටසක් ඊලංකොටස පස්සරු තුනේ ඉඳං තුනයි තිය කියලා කොටස් දෙකට දෙදල තියෙන. එනං මේ කොටසයි මේ කොට සයි එකතු කරහම තමයි එතකොට ගත වුණු කාලේ කියන එක අපිට ලැබෙන්නේ. එක නිසා මේකේද එතුකොට පෑගණන කියන එක වෙනමයි, මනිත්තු ගාන කියන එක වෙනමයි මෙතන හදල තියෙන එතකොට අපි පෑගන්න බැලිුවොත්දම පස්සරු දෙකේ ඉඳම් පස්සරු තුන වෙන කම්පැයකීයද එකයිඒ පාසේඒ පස්සරු තුනේ ඉඳම් පස්සරු තුනයි තියදක්වා කාලේතුකොට මිනිත්තු තිහා පස්සරු තුනේ සිට පස්සරු තුනයි තියදක්වා කාලයකීයද මිනිත්තුු තිහක් වෙන තකොට මේ අවස්ථායිතකොට මේ දෙක එක්කහු කරහාම අපිට ලැබෙනවා සුමිද්්‍යෙමාව අඩේට ගිහිල්ල බඩු එ අරගෙන එන්න ගතවනු කාලයතුකොට එක කොච්චරාදද මේ දෙක්කේ ඉන්දන් තුන වෙනකාම් පැයක් ගිහින් තියෙනවා. ඊළංගට තුනේ ඉන්දාන් තුනයි තිය කියන කොටස ැලුවොත්හේම මිනිත්තු තිහයක් ගත වෙලතිෙන. ඒක යන්නේ පැයයි මිනිත්තුතුොට සුමිද්්‍යෙමාව, අඩේට ගිහිල්ල බඩුගන්න ගතවෙච්ච කාලයතුකොට පැය එකයි මිනිත්තු තියක් වෙන එතකොට පෑ එකයි මිනිත්තුු තිහක කාලයක් එතකොට ගත වෙලා තියෙනවා සුමිතිය මව හඩට ගිහිල්ලා වඩුුවරංගෙන් පැයික හා මිනිතුු තිහයක් එතකොට ගත වෙලා තියෙන මේකොට සතාම දූලපු තාර ලියාගන්න අවශ්‍ය නැහැ අපි ඊලා කොට කතා කරලා මේක හොමද ලියන්න කියන එක අපි කතා කරල වලුමු. ඒලාංකොටස බැලුවොත්තේම එකම වරුවක් තුළ සිදුවන සිදුවීමක් සඳහා ගතූ කාලය පහත්ත ක්‍රමයට පහසුවෙන් සෙවිය හැක කියල දක්වුණු. ඒකත් අපිබල්ල එක විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දෙවිනි ක්‍රමය විදියට දක්වල තියන්නේ ඒ එතකොට එක බැලුවොත්හේම හම්මා ආපසු, පැමිණි වෙලාව එතකොට පස්වරු තුනයි තිහයි. අම්මා ගෙදරින් පිට වූ වෙලාව එතකොට පස්සරු දෙකයි. එතකොට තුනයි තිහට එන්න කීයට ගියාල්ලද පස්සරු දෙකට ගියල්ල තමයි තුනයි තිහට ගෙදට්ටේන්නේ. එතකොට ගමනට ගත වූ කාලය එතුොට ගමනට ගත්ත වුණු කාලයතු කොට සැවීමට ගෙදරට පැමිණිවෙලාවත්. ගමනට ගත වුණු කාලය සොයන්න එතතුකොට ගෙදරට පැමිණි ලාත් ගෙදරීම් පිට වූ වෙල්ලාවත් අතර වෙනස සොයන්න වන්. ගමනටතකොට ගත වුණේ කොච්චරද කියනෙ කොයන්න නං එතකොට ගෙදරට පැමිණි වෙලාවයි ගෙදරීම් පිටත්තුන් වෙලාවය අතර වෙනස සොයන්නඕන. එතකොට එක නිසා ඒ වෙනස කියන එක බැලුවොත්තම පෑගණන තුනයි එතකොට මිනිතුතියක් වෙලා තියෙනවා ගිහින් තියෙනෙකීයටද දෙකට ඒන දෙ එකක් ගිහාමතකොට එකක් එතකොට පැයක් ගිහින් තියෙනවා ඊටආමතරව මිනිතු ති තියෙෙන් බිඳවා කඩුකොඩාමතිහා ඇතකොට පෑ මිනිිතු තියක් ඇතුදී ගත වෙරතියෙන් ඒක දලපුතාලා පිස්සර හට කරන්නක් එක් පොඩ්ඩක් සාකච්චා කරමු දකි තියන කොතේ තින කොටස කතා කරලා ඒක නිසා සුමිමාව එතකොට කඩේ ගිහි ලබඩු ගන්න ගතවනු කාලයතුකොට පෑවිනා පෑකාමිනිිත්තු තිහක් වෙනවා අප කටස බැලුවොත්ත මෙතකොට මේකොටස යම්කාරයක් හෝ යම් සිදුවීමක් හෝ සිදුවීමක් හෝ සඳහා ගත වන කාලය එම කාරය හෝ සිද්දුවීම හෝ අවසන් උ වෙලාව හා ආරම්භක වෙලාව අත්‍ර වෙනස වෙනු එලෙස ගත හැක්කේ පැයි දොළහ ක්‍රමයට වෙලාව දක්වන කල්හිී මවරුවක් තු සිදුවීම් සඳහා පැවිසියක් ද පැවිසි අතර ක්‍රමයට වෙලාව දක්මන කල්හි එකම දිනයක් තුළද සිද වූ සිදුවීම් සඳහා පමණ කලාක්ති. එතකොට අපි මේක කොඩ්ඩක් ලියා ගන්න බරමු දූලකොතා එතකොට ගත වූ කාලය කියල්ලා මේක ලියාගන්න මාතෘකාවිතකොට ගත වූ කාලය කිය ලමාතෘකාව ලියාගන්න. එතකොට ගත වූ කාලය කියල ලියලා ගතවූුණු කාලෙලියලා ලියාගන්න එමකාරය හෝ සිදුවීම හෝ අවසාන උවෙලාවහා ආරම්භ වූ වෙලාව අතර වෙනසවී කියලා. දරපුතායකළ ියයාගෙන පොඩ්ඩක් ඉන්න එතකොට අපි එක බැලුවොත් එහෙම එතකොට ගතවුණු කා කාලය කියන කොටස බැලුවොත්හේම ඒකා සිදුවීම එතකොට අවසන් ව වෙලාවයි ආරම්භක වුණු වෙලාවයි අතර වෙනස තමයි ගතවුණු කාලය කියල කියන්න. දලපුතාලයි එක හොඳින් දන්න දෙයක් පාසලට යන කොට වුත්තේෙමයි දදුලපුතාල ගෙදරී යන්න කීයටද අපිහිතුවත් එේම පාසලෙහිට කාලේ බැලුවොත්හේමතකොට ගෙදර එන වෙලාවයි, ඉදරින් ගියපු වෙලාවයි අතර වෙනස තමයි එතකොට පාසලෙහිටපු කාලෙ මනැත පාසලට ගිහිල්ල තියන කාලය. ඒක තමයිතකොට මෙතන මේ දක්වන්න එතකට එ යම් කිසි දෙයක් සඳහා ගතවෙච්ච කාලය කියලා කියන්න එතට යම් කිසි දෙයක් සඳහා ගතවෙච්ච කාලය කිය කියන්න මොකක්ද ඒ කාර්යතුකොට හෝ සිදුවීම හෝ අවසන්උනු වෙලාවයි, ඒ කාර්ය හෝ සිදුවීම අවසන් උනු වෙලාවයි, ආරම්භ උුණු වෙලාවයි අතර වෙනස.ඒ කාරය හෝ සිදුවීම එතකොට අවසන් උනු වෙලාවයි, ආරම්භඋනු වෙලාවයි අතර වෙනස තමයි එකදී මේ සිදුවීමට ගත වෙච්ච කාලය කියල කියන්න. එතකොට මේ අවස්ථාවදී හොඳින් මතක තියාගත යුතුයි, ඇය දොළහැක්‍රමයට විලාව දක්ව නෝනම් එතකොට එකම වරුවත් තුළ මේ සිදුවීම සිද්ධ වෙන්නෝන්. මොකද ඒදී ඒ දොළහා කියන වෙලාවට ආවහම නැවතත් ඒක අලුතෙන් වටයක් හර කැවෙනවා. එතකොට උපරිමතියෙනෙ දොළහයි එතකොට බින්දුවේඳං එතකොට දොළහ කියන, එතකොට බිඳුවෙන් දා දොළහක් කියන අතර පඩතරේ තියෙන ඒ අවස්ථාවදේ කැ එක වරුවකදිවෙන කාර්යාක තමයි මේ භාවිතා කරන්න පුළුවන් කිය එක දලපුතාල මතකතියක්. මොකද දොලහට පස්සේ මොකද වෙන්නේ එක වෙනවා. එතකොට එකෙන් දොළහා කඩු කරහම ඒ දුලපුතාල හොඳින් දන්න දෙයක් එතකොට වැරදියාගයක් කියන්නේ. අපි පස්වරු කියලා බැලුවොත්තේම, පස්වරු කියන එක බැලුවොත් එහෙම එක කියන එකෙන් එතුකොට පස්සරු එක කියන එක එතකොට මේ අවස්ථාවිදිී පස්සරු එක කියන එකයි එතකොටට අපිතුුවොත්තම පෙරවරු පෙරවරු කියන එක එත කොට එකොල හ කියන එකයි බැලුවොත් එහෙම එතකොට ඉවර වෙච්ච කාරීවර ච්ච වෙලාවොළහ එක කියන එක ඒකෙන් එතකොට පස්සරු පෙරවරු එකොළ හා කිය එක අඩු කරන්න පුළුවන් ද අඩු කරන්න බැහ මොකදඒ සංඛ්‍යාව කියන එක එක වුනාට ඒ ඇත්තටම කියීයද දහත් වන කියන එක ඒ නිසාමහාකාරයට එතුකොටට මෙහෙම සුළු කරන්න ගියොත් එහෙම එක වැරදිී කෙනෙ එක තමයි මෙතන කියන්න එත කොට අපි ඒ ලියාගත් තොත් එහෙ මේ කොටස මේකොටස පැය දොලහ ක්‍රමයට වේලාව දක්වන කල්හිී මෙය කියලලිවොත්දේම මෙය කියර අපිලියාගෙන මෙය පැදොලහ ක්‍රමයට වෙලාව දක්වන කල්හි එකම වරුවක් තු සිදුවන සිදුවීම් සඳහද පෑවිසිහතර ක්‍රමයට වෙලාව දක්වන කල්හි එක් දිනත් තුළ සිදුවීම් සඳහා පමණක් මේක වලාගුවෙනවා. එක අපිළියාගත් උත් එෙමතකොට මෙය දුලපුතාන මේ මෙය භාවිතා කළ හැක්කේ කියල ලියන්න වෙනවා කොඩ්ඩා එකතු කරගන්න භාවිතා කළ හැක්කේ මේක භාවිතා කරන්න පුළුවන් වෙන්න මොකද ඒ දොළහෙ ක්‍රමයට වෙලාව දක්වනෝ නං ඒ වරුව තුළේක බින්දුවයි දොළහයි අතර වෙන සිදුවීමකට පමණයි භාවිතා කරන්න පුළුවන්. අපිතුවොත්තේම ඒ වරුවක් එක නේ උදේ එ බිදුවෙන් දා දවල් මධ්‍යන්න දොළහ වෙනකං තියන ඒරුව. වරුවෙන් පිට කර ඒ කාරය සිද්ධකොරොත් එහෙම එතකොටට අපිට දොළහයි ඔලෝස්සම් එක භාවිතා කරන්න බෑ අපි පැ විසිහත්තරේ ඔරලෝසිව භාවිතා කරල තමයි ඒ ගතවුණු කාලය කියන එක ගණනය කරන්න ඕන. එක හොදර මතකතියාගන්න ඒ වෙන නිසා තමයි මෙතන මේ කියන්නේ වරුවත් තු සි ඒරුව තුළ එකම වරුවත් තු සිද වුණු දේවල් සඳහායතු කොට එතුකොට මේක භාවිතා කරන්න පුළුවන් වෙන්නේ පැෑදොළහැයි එකැෙ එකම වරුවත් තුළ සිද්ධ වුණු සිදුවීම් සඳහා පමණක් කියලා. මං කලින් කිව්වාගේ එතකොට එක වරුවෙන් පිට වෙනත් එකන ඊළඟ වරුවයේේදි සිද්ධ වුුණොත් එහෙම එතකොටේ එක පැෑ දො හැවෙන් ඔරලෝස්වෙන් එතකොට අපිට දක්වන්න බැහැ එතකොට ඒ අපිට පැදු ලහෙ ඔරු ලෝස්ුවෙන් දක් වන්න බැහැ ඇතකොට ඒක නිසා එතකොට අපි පැෑ විසිහත්තරය ඔරලෝස්ුවෙන් ඒවාගේ අවස්ථාවකදී භාවිතා කරන්න වෙනවා අපි ඊලාං කොටස බැලුවොත් එහෙම එතකොට අප ලං කොටස බැලුවොත් එහෙම මේ කොටස සලයාාගිනි වරනම් ඊළඟට ප සිහතරේ ඔල්ලෝසයෙන් වෙලාව දක්වනෝනං ඒ පෑවිසිහතරය ඔල්ලෝසයේ වෙලාව කියල කියන්නේ බින්දුවෙන් පටන්ගන ඊළඟට විසිහතර පෑ විසිහතර තුළ උනොත්තිතරයි මේ ආකාරයටතකොට මේ ගතවුණ කාලය කියන එක අපිට හොයන්න පුළුවන් වෙන්නේ. මොකද එක දවසක් වෙනස් වනු හැටියේට පස්සේ ඒ අමාරුුවෙනෝ මොකද දවසක් වෙනස්සුනැයි කෙන කියන්න එතකොට පෑවිසිහතරට අමතරව දවසක්කේ අතරට එනවා. එක නිසා අපිට සුළුකිරීම කියන එක පහසුවෙන නිසා තමයි මෙතදිමේ කියලකිදයෙන්නේ පෑවිසි අතර ක්‍රමයට වෙලාව දක්වනෝනං දවසක් ඇතුළත මේ සිදුවීම සිද්ධ වෙන්න ඕන කියලා. එක් දිනයක් තුළද එතකොට සිදුවීම සිද වන පමණයි එතකොට අපිට පහසුවෙන් එතකොටට එකට ගත වුණු කාලය කියන එක ගණනය කරන්න පුළුවන් වෙන්න එක දලකපුතාල ලියාගෙන ඇති ඉවරය කළ හිතනවා පිීඩං කොටසට යන්න බලාපොරොත්තු වෙනවා අපි උදාහරණ චුට්ටක්ඉන්න උදාහරණ විදිට මේක අපි ලියාගන්න බැලුවොත් එහෙම චුට්ටක්ඉන්න මේකේ දෙවෙනි ක්‍රමය අපි පොඩ්ඩක් ලියාගන්න බැලුවොත් එහෙම එඇතකොට අපි බැලුවොත් එහෙම දෙවිනි ක්‍රමය විතරක් අපි පොඩ්ඩක් මේක ලියාගනිමු අපි පළවෙනි ක්‍රමය අපිට නැවත හම්බුවෙන අවස්ථාවකද අපි එක ලියාගන්න බලාපොරොත්තුවෙන් චුට්ටක්ඉන්න පළවෙනි ක්‍රමයත් ඔ නම් එක චුට්ටක් ඉන්න මේක දෙවිනික්‍රමේ දැන්ට ලියා ගන්න දුලපු තාලෙස්සෙල්ලා අම්මා අප මේ අවස්ථාවදි ගාන ලියාගෙන්න්න එක හොඳ වේ චුට්ටක් එන්න මේ කොටස ලියාගෙන අපි උදාහරණ කියල ලියලා උදාහරණ කියල ලියලා මේක ලියාගන්න දූලපුතාලා සුවිදගේ මව පස්සරු දෙකට කඩයට යෑමට පිටත්තුවා මව ආපසු පැමිණේ තුනට එම නිසා කෙරලියලා කඩයට ගොස් නිවසට ඒමට ගත්ත වූ කාලේ කියල ප්‍රශ්නාර්ථයක් යන්. එතකොට සුමිදගමාව එතකොට පස්සරු දෙකට කඩයට ෑමට පිටත් වනේ ආපස්සුව එතකොට එන්න කියට ද පස්වරු තුරට. එතකොට කඩයට ගිහිල නිවසට එන්න ගත වුණු කාලය කොච්චරද කෙනෙක කැන මේ සුමිදගමාවට ඩට ගිහිල්ල නිවසට එන්න ගතවුණු කාලය පොච්චරද කියක තමයි පශ්න එක උද්ද දුලපුතාල උදදාහරණයක් විදියට තිියාද ඒක ලියගිනිවරුණ හම අප පීලං කොටසට යන්න බලාපොරොත්තු වෙන එතකොට දුලපුතාල කියන්න ලියාගිනිවරනම් මේ වගේ ගානක් අපි එතුකොට මේ වගේ ගානක් අපි බලනකොට මේ වගේ ගානක් අපි බලන්න කොට එතකොට අපි කලින් කතා කරපු එතුකොට මේ අවස්ථාව එතුකොට එකම වරුවකදිද සිද්ධ වෙලා තියෙන්නේ එහෙම නැත්තා වරුදීැ ප විසිාතරය ඔරුලෝසුවෙන් කතා කරන දවසත් තුළද මේක සිද්ධ වෙල තියන ක අපි බලන්නෝ මේ අවස්ථාවද මේ අවස්ථාවදී එකොටදී මේ සිද්ධ වෙල තියෙන්නේ එකම වරුවත් තුළ එකම වරුවත් තුළ මේක සිද්ධ වෙල තියෙන්න්නේ එහෙනම් එතකොට අපිට ඒ වැඩේ අවසම්වෙච්ච වෙලාවේකෙදී සුමිදගමාව පැමිණි වෙලාව දන්නවනං වැඩේ පටාංගත්තු වෙලාව දන්නවනං ඒ දෙ කාතර වෙනසෙම් පුළුවන් අපිට ගතවුණු කාලයකොයන්න. එක නිසාතාම ඇතුකොට මේ අවස්ථාවදි එකම වරුවකදිද වෙදේ සිද්ධ වුණේ එහෙම නැත්තං එකම දවසකදිද සිද්ධ වනේ කියන කොට එතු කොට ඒ විතාම වැදගත්වෙන්. එකම වරුවක දිනා සිද්ධ වුණනේ එතුකොට ඒ අවස්ථාවදිී ඒ මේ අවස්ථාව දිනා සුමිද්‍යියමාව පැමිණි වෙලාවෙන් ගියපු වෙලාව අඩු කරහම ඇතකොට ප ගීලාපු වෙලාවෙන් එතකොට පිටත් වෙච්ච වෙලාව අඩු කරහම, එතකොට පුළුවන් ඒ සඳහා ගත වුණු කාලයහොයන්න එතකොට අපියක බැලුවොත් එෙම දුළපුතාන ලියාගන්න මේක ලියාගන්න එතුකොට මේ අවස්ථවිදි එතුකොට මේ අවස්ථාවිදී අපිට එකවරුවක් කියන එක හොඳින් දන්නවා එක නිසා අපිට පුළුවන් ඒ අතර වෙනසිම්පපුයන්න ඒ සඳහා ගත වූුණු කාලේ. සඳාගත වුණු කාලයතු කොට වෙනසිං හො යන්න පුළුවන් එක නිසා බැල්ුවොත් එහෙම මේක දලපුතාල ලියාගන්න එතකොට මේකෙද්දී දුරපුතාල ලියාගන්න එක වැදගත්වෙනවා මෙය එකම වරුවක එකම වරුවක සිද්දු වූ නිසා එතකොට එක සිද්ධ වෙච්ච නිසා තමයි, මේක එකම වරුවක සිද්් එතකොට අපිට වෙල්ලා වෙන සෙම්පුළුවන් ඒ සඳහා ගත්ත වනු කාලය හොයන් එතකොට මේක විීවාාගිකට මෙහෙම ලියාන් අවශ්‍ය නැහැ නමුදැනට දදුලපුතාලා ඒ ගාන හදන්න ඉස්සෙල්ලා ඒ චෙක්කරන්න අවශ්‍ය නිසා එක ලියාගන්න එතකොට මේ එකම වරුවක සිද්ධ වනානං එතකොට වැඩේ නිමවෙච්ච වෙලාවෙන් එතකොට වැඩේ ආරම්භ වෙච්ච වෙලාව අඩුකර. එතකොට අපිට ඒකට ගතවුණු කාලය කියන එක ලැබෙනු. මේ එකම වරුුවක සිද්ධ වුණව නිසා එතකොට මේක ලියාගන්න දූලපු තාල යුතු පාසම කොටස අම්මා ආපස්සු පැමිණි වෙලාව, අම්මා ආපස්සු පැමිණි වෙලාව, එක පස්වරු තුනයි අම්මාගෙදරීම් පිටත් වූ වෙලාව පස්වරු දෙකල්. එම නිසා එතකොට එමනිසා ගමනට ගත වූ කාලය එම නිසා ගමනට ගත වූ කාලය එතකොට මේ ආකාරයට මේක ලියා ගන්න එක. සමාන වෙනවා කියලාරි කට මේ බැලුවොත් එහෙමතකොට ගමනට ගත වුණු කාලය කියන එක එතකොට සිද්ධවීම සිද්ධවෙලා තියෙන්නේ පෑ විසිාතරය එකනකම වරුව කනා එතකොට එකම වරුවක් වෙන්න්න ඕන එක්කු පෑඇදුලහ වල් ලෝසවෙන්නනම් පෑ විසි්‍යාතරය ඔල්ලෝසවෙන්නම් එකම දිනක් තුළ සිද්ධවීම සිද්ධවෙන්න. එතකොට මේ අවස්ථාවේද මේ ගමනට ගත වුණු කාලය මේ අවස්ථාවේ උදාහනයක්දිට අපිගත්තේ එකම වරුවක සිද්ධවෙච්ච අවස්ථාවේදී එතකොට ගමනට ගත වුණු කාලය සමාන වෙනවා ඒ කාරය ඉවර වෙච්ච වෙලාව එක කැන අවස්ථාවනන්ගගේ දැට පැමිණි වෙලාවෙන් අඩු කරනවා පිටත් වෙච්ච වෙලා එතකොට අපිට ලැබෙනවා ඒ කාර්ය සඳහා ගත වුණු කාලය කියන එක අපිට ලැබෙන. දුලබ තාලම එකක මේ එකක ලියාගන්න එතකොට අපි ඒක ලියාගෙන වරු හම ඊලංක කොටසට යන්න බලාපොරොත්තු වෙනවා මේකොට සෙලියාගෙන වරුන හම පීලං කොටසට යන්න බලාපොරොත්තු වෙනවා මේක එකම වරුවක සිද්ධ වුණ නිසා තමයි මේ ආකාරයට අපිට සරලව අඩුකරන්න පුළුවන් වේ. මේක එකම වරුවක සිද්ධ උන් ඇත්තං එතකොට මේ ආකාරයට හදන්න බැහැ කියියන එක මත්්‍ර තියාාව මෙතැන්ට වෙන කන් ලියාගිනිවරනං අපි විනික්‍රමය කියන එකත් පොඩ්ඩක් ලියහා ගන්න බලාපුරොත්තු වෙන දූලපුතාල මෙතැනට වෙන කල්ලියයාගි නිවරණම් අපි පළවිනික්‍රමය කියනෙ එකත් ලයාගන්න බලාපපුරොත්තු වෙනවා අපි බැලුවොත්තඒ මෙතකොට පලවිනික්‍රමයේදී පැයගණන වෙනමයි මිනිත්තු ගණන වෙනමයි හා සකස් කරන්නේ. මේ අවස්ථාවදී පල මේ අවස්ථාවිදියට කොට මේ සිද්ධ වෙලති සිද්ධ වෙලතියෙන්න්නේ එකම වරුවක. එකම වරුවක සිද්ධ වෙල තියෙන්නේ එතකොට මේ කලින් හදපු අවස්ථාවිදියට අඩු කිරීමෙන් අපිට හදන්න පුළුවන්. ඒම නැත්තා අපිට හදන්න පුළුවන් පැෑ කොච්චරා ගියාද. ඊළඟට මිනිස්ත්තු කොච්චරාගියාද එම නැතතා ඉරට තත් පර කොච්චරග්‍යාද කියලා. එතකොට අපිට පෑ කොච්චරග්‍යාද කියන එක හොයායන්න පුළුවන් එතකොට ඒ පෑගන්නන ගෙහිල්ල එනකොට පෑගණනයෙන් එතකොට මුලින් තිුණු පැෑගන්න අඩු කරහම්. එකඇන්නේ ගෙදට ගින් එන වෙලා මෙහම නැත්තන් යම් කාරය සිද්ධ වෙන කොට තියන පෑගණනින් එතකොට ඒ කාරය පටන් ගන්න අවස්ථාවදි ඒ අඩු කරු. ඒ එතකොට මේ අවස්ථාවදිකදී දෙවිනි ක්‍රමේ දක්වල තියෙන එතකොට මේකෙදී එක බැලුවොත්හ පෑගණනයි මිනිත්තු ගණනයි දෙකමකට හදල තියෙනවා පෑගණනයි මිනිස්තු ගණනයි එකක මේකට හදල තියෙනවා නමුත් මේ පළමිනි ක්‍රමේ දක්වල තියනකේදී පෑගණන වෙනමයි එතකොට මිනිස්ත්තු ගණන වෙනමයි. තත් පර තිවුණනම් ත් පර ගණනක් වෙනම සුළු කිරීමක් කන්න. එතකොට අපි ඒ ක්‍රමේටත් බැලුවොත් එහම එතකොට දුලපුතාල එතකොටහලින් අවස්ථාවට පළමු ක්‍රමය දානමයකට දිවිනි ක්‍රමේදාගත්තක් කමන්න ඇතකොට ක්‍රමය කියන එකයි එතකොට මේ අවස්ථාවදී පැගණන පෑගණන හොයන්න එතකොට මුලින්ම ඒක මේ ආකාරයට එතුකොට පැගණන විස්සලම් හොයන්නේ මේ අවස්ථාවදකම වරුව සිද්ධ වෙලා තියන්නේ එතකොට නිසා අපිට පුළුවන් මේක අඩු කිරීමෙන් හොයන්න නමුත් පෑගණන මුලින් හොයන්න එත කොට ඒකාරය සිද්ධ වෙච්ච වෙලාවවෙතකොට පස්සරු තුනේ ඉඳන් කී වෙනකන් ද පස්වරු දෙක වෙනකා එක නිසා පෑගණන සමාන වෙනෝ මේ දෙකින් අඩු කිරීමෙන් එතකොට මේ අවස්ථාවදි පස්සරු පස්සවරු නැති වෙලා තුනෙන් දෙකක් ගිහාව එකයි බින්දුවයි බින්දුව. එතකොට මේ අවස්ථාවේදී පස්සරු මේ අවස්ථාවදි පැෑ ගණන කියන එක එකක් වෙනෝ. ඊළඟට බැලුවොත් එඒම අපිට පුළුවන් මිනිත්තු ගණ නොහොයන්. මිනිත්තු ගන්න සමාන වෙනවා මේ අවස්ථාවදිතුකොට මිනිත්තු ගණන කියල කියන්න එතකොට මේ කාර්ය ඉවර වෙනකොට වෙලාවෙතුකොට එකදදි මිනිත්තු කී අත්තියනොවද තිත් තියෙන. තිහත් තියෙනවා ඒ අවස්ථාවට එතකොට මේ අවස්ථාවදි මිනිත්තු ගාන බැලුවොත් එහෙම මෙතන්දී එතකොට තුනයි තිහ කියන එක එතකොට කෙිම මනිත්තු කෙල අන්නත් තකොට න ියන්න පුලුවන් එකොට මනිත්තු ගණන සාමාන්‍ය වෙනවා එතකොට නි තිහ කියන එක අඩු කිරීම බිඳුව එක නිසා එතකොට මිනිත්තුු ගණන කියන එක සමාන වෙනවා කියටද මිනිත්තු තිහා නිතු ගන්න කොට මිනිස්ු තිහක් වෙනවා ඒ නිසා කලින් අවස්ථාවද අපි පැගන්න හොයවවා එතකොට ඒකයි මේකයි එකතු කරහම පිට වෙලාව කියන එක ගතවනු කාලය කියන එක ලැබෙන එම නිසා ගත වූ කාලය සමාන වෙනවා මුලින්මතිවුණේ පැය එක කියන එක එතකට ගතවනු කාලය කියන එක එතුකොට පැය එක කියන එක එකතු ීම මිනික්තුූ තිහ එතකොට ගතවුණු කාලය සමාන වෙනවා පැය එක එකතු කිරීම, මිනිත්තු තිහේ එකයන්නේ පැයැයි මිනිත්තුූ, කයි මිනි තුතිය කියනකින් අපිට ලැබිෙනවා ඒ සඳහගත්ත වුණු කාලේ. එතකොට දිග ක්‍රමයකට හදාගෙනවා දරපුතාල මේකත් තේරුම් ගන්න පුළුවන් ව එක වැදගත්වෙන් නිසා දරපුතාලෙක කොඩ්ඩක් තේරුම් ගන්න බලන්න අපි දරපුතාලක ලියාගෙන වරුණ හම අපි අදර පාන්තියමතිින් අවසාංකරනවා. කොට සිදිය අපි කතාාව කරතු කොට අන්තිමට පෑගන්නන කියනෙතු කොට කොටස් වලට වෙන් කල්ලා. එතකොට මේ අවස්ථාවදි පෑ කියන එක මිනිත්තු කියන එක තත් පර කියන එකොටස් වලට වෙන් කල්ල එකොට මේිකදි ගනයෙකු එතකොට සෑගණන අපිට හොයාගන්න පුළුවන් මිනිත්තු ගන්න ඔහොයාන්න පුළුවන් තත්පරති කියයන අ තත් පර ගන්න. එතකොට මේ ව එකතු කර හාම එතකොට ගතවුණු කාලය කියන එක අපිට ලැබෙන. පුතාාලට මෙතැට වෙනකාන්තේරින් ඇැතිල හිතනවා අපි අදරපාඩම මෙතනි අවසංකරන්න බලාපොරොත්තු වෙනවා අපි ඊළඟදදවස මෙතන අදනතරකරුප්තන කතා කරන්න බලාපොරොත්තුවය. එතකොට මේ නිදසුන එක කියනකොට සහිඳං අප ඊළඟ දවස කතා කරන්න බලාපොරොත්තු වෙනවා දූලපුතාලට සුභරාත්‍රිය. ්‍රබතාලට සුබ නාාත්යායක් ක අපි හෙනම්මතිනනිින් අවසංකරනවා.